බොන් මම හිතනවා මේ කොරෝනා වෛරස් කාලේ ගිය අතුලට වෙලා මේ කර්ෆියු කාලේ අඳුරින් නීතියේ ඔබ අතුලට වෙලා ඉන්නවා ඇති කියලා මුළු පවුල සමගම ඉතින් මේක අලුත් අත්දැකීමක් නේ ලෝකෙට බොහෝ කාලයකට මම දන්න මේ දන්නා කාලේ ඉඳලා මේ වගේ දෙයක් උනේ නැහැ මම දන්න විදිහට නම් ඉස්සර බොහොම ඉස්සර 1800 ගණන් වල කොලරා වසංගතයක් කියලා කොලරා කාලේ කියලා එකක් තිබිලා තියෙනවා නමුත් දැන් මේ බොහෝ කාලයකට පස්සේ ආවේ මේ වගේ එකක් ඇවිල්ලා මුළු වසංගතයක් රට ලෝකෙ පුරා ගිහිල්ලා විතරනේ මුළු විශ්වයටම ගිහිල්ලා මිනිසුන් අසරණ වෙලා ලස්සනම වැඩේ තියෙන්නේ මේ වෛද්‍ය විද්‍යාවෙන් ඉහළටම ගියපු වෛද්‍යවරු අසරණ වෙලා මැරිලා යනවා අඬ අඬ රෝහල් වල ඉඩ නැහැ කියනවා උන්ට බෙහෙත් නැහැ කියනවා මොකද හේතුව මම හැමදාම කිව්වනේ මේ ලෝකේ ආධිපත්‍ය කරගෙන තිබුණේ බටහිර වෛද්‍ය විද්‍යාව බටහිර වෛද්‍ය විද්‍යාව ආධිපත්‍ය කරගෙන කිසිම දෙයකට නැගිටින්න දෙන්නේ නැහැ. දැන් ඒගොල්ලන් හිතන ඒගොල්ලන් තමයි ඔක්කොම ලොකුම දේ කියලා නෑ. ඒක හොඳයි. ඉනෝවේෂන්ස් තියෙනවා, රිසර්ච් තියෙනවා, අලුත් ඉක්විප්මන්ට්ස් තියෙනවා. ඒවා කියනවා තමයි. ඒ ඖෂධ හරිනෑ. ඒකයි වැඩි. ඒ ඖෂධ තියෙන රසායන ද්‍රව්‍ය තියෙන බොඩි ලෙවල් එකට යන ඖෂධ. ඉතින් දැන් ඔය දේවල් නිසා තමයි මේ හෝමියෝපති ක්‍රමය ලෝකෙට ආවේ. ඇත්තටම බටහිර ජර්මනියේ MD බටහිර වෛද්‍යවරයෙක් තමයි මේක හොයාගත්තේ. නමුත් ඒ දවස්වලත් ඔය දේ නිසාම හෝමියෝපති ඒ වෛද්‍යවරයා මරන්න හැදුවා මරන් ජර්මනියේ පිදුනේ ඒ වෛද්‍යවරයා මරන්න හැදුවම අන්තිමට ඔහු පංශයට පලා ගිහින් තමයි හැංගිලා ජීවත් වුනේ ඒ වෙනකොට ඔහු සෑහෙන බෙහෙත් කොටසක් ඔහුගේ යාළු වෛද්‍යවරු සමග ඒ මනුෂ්‍ය ශරීරවලටයි මේ ටෙස්ට් කළා මේ හොයාගත්ත මැටීරියා මෙඩිකා කියලා බෙහෙත් වර්ග 3000ක් විතර ඒ වෙනකොට 3000 4000ක් විතර ඔහු හොයාගෙන තියෙනවා ඒ වෙනකොට අද වෙනකොටත් තවත් හෝමියෝපති ක්‍රමයට තව තවත් අලුත් බෙහෙත් ගොඩක් හැදිලා තියෙනවා සාමාන්‍ය 6000ක් විතර වෙන තරමටම. ඒ කියන්නේ සමාන දෙයින් සමාන දේ සුව කිරීම. පුදුම විෂයක් තියෙන්නේ මේ රටට ලෝකෙට මේ හෝමියෝපති බොරුවේ කියන්නේ. බලන්න ලස්සන උදාහරණ තියෙන්නේ අර චාල්ස් කුමාරයාට. කොරෝනා වෛරස් එක හැදුනා. ඔව් හොඳ වුණා කියලා තියෙන්නේ හෝමියෝපති වලින්. මොකද ඔහු බ්‍රිටිෂ් හෝමියෝපතික් ෆැකල්ටියගේ පේට්‍රන් කියන්නේ ඔලොක්කා විදියට ඔහු තමයි දැන් වර්තමාන ප්‍රධානියා. ඉතින් දැන් ඔහු කිව්වා ඔහුට සුව වුණේ හෝමියෝපති වලින් කියලා. එතකොට මේ බ්‍රිතාන්‍ය කට්ටිය නිවුස් කියන හැම කෙනාම කියනවා ඔහු මේ හෝමියෝපති වල ප්‍රධානියා නිසා ඒකට තනත් දෙන්න ඕන නිසා ඔහු කියන හෝමියෝපති වලින් හොඳ වුණා කියලා. පුදුමයි. ඉතින් ඒ විදියට තමයි මේ තාමත් ඒ මාෆියා එක යනවා. මේක දැක්කම තමයි මට හිතුනේ මේ විදියට කතා කරන්න ඕනේ කියලා. හරි පුදුමයි. ඉතින් ඒ වගේ රටක එහෙමනම් දැන් ඇමරිකාවේ හොඳ ලොකු දොස්තරලා ඉන්නවා මම දන්න. නමුත් ඒගොල්ලන්ටවත් නැගිටින්න දෙන්නේ නැහැ. මේවා බොරුවක් කියලා තව අර ජේම්ස් රැන්ඩි කියලා එක්කෙනෙක් හිටියා. ඔහු කියලා හෝමියෝපති කියන අමු බොරුවක් කියලා ඉන්ටර්නෙට් වලට වීඩියෝ දාලා. අනේ මන් දන්නේ. ඉතින් මේ මම ඒත් අහනවා මේ වෛද්‍යවරුන්ගෙන් ඇයි ඔයගොල්ලෝ මේවට කතා කරන්නේ නැත්තේ කියලා. ඒ මිනිස්සු කියනවා මේ මෝඩයොත් එක තර්ක කරනවට වඩා හොඳයි නිකන් ඉන්න එක කියලා. ඉතින් එහෙම කිව්වත් මට නම් ඒ වචනේ ඒ උත්තරේ සෑහෙන්නේ නැහැ කවදාවත් මම 1999 මගේ ડોක්ටරේට් එක ගත්ත බ්‍රිටිෂ් ඉන්ස්ටිටියුට් ඔෆ් හෝමියෝපති ඒක ගත්තට පස්සේ ඉඳලා සහ මගේ තාත්තා ලංකාවේ පයනිය හෝමියෝපති වෛද්‍යවරේ පුරෝගාමි මම ඉපදුනේ මගේ තාත්තා ඒ දවස්වල හෝමියෝපති උගන්වන ලංකාවේ දහස් ගානකට අපේ ගෙදරට යන වෙනවා හෝමියෝපති ඉගෙන ගන්න ආපු කට්ටිය මහාචාර්ය චන්දිම විජය බණ්ඩාර මහත්මයාත් අපේ ගෙදර ඇවිල්ලා තියෙනවා ඒ දවස්වල. මොකද මම ඔහුත් සමග වැඩසටහනකට දවසක් යනකොට ඔහු කිව්වා ඔහුත් හෝමියෝපති ඉගෙන ගත්ත කියලා. ඔහු කිව්වා මගේ තාත්තගේ නම කියලා නෑ මම කිව්වා මේ මම එතකොට මාතර හිටියේ. මම මාතර ආවා කියලා කිව්වා ඔහු එතුමා. ඉතින් මං කිව්වා මමත් මාතර කියලා මගේ විශ්වර කියනකොට කිව්වා අයියෝ ඒ ඇවිල්ලා තියෙන අපේ ගෙදර. මම හිතන්නේ ඉපදිලත් නෑද මන් දන්නේ. කොහොමරි ඉතින් ඔය වගේ ඒ වගේ අයත් ඇවිල්ලා ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ කියන්නේ තව ඩැනිස්ටර් පෙරේරා. ඔහුත් වෛද්‍යව අවුරුද්ද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා ඔහු අපේ තාත්තගෙන් උත් ඇවිල්ලා හෝමියෝපති ඉගෙනගෙන තියෙන දවස්වල ඔහුත් මාත්‍රා පැත්තේ. ඉතින් ඒ වගේ ගොඩක් ගොඩක් අය. ඒ කියන්නේ ඒ වගේ ඉගෙන ගත්තුවයි තමයි. ඉතින් අද වෙනකොට තාත්තා නැහැ. තාත්තා
අවුරුදු 96ක් වෙලා තරුණෙක් වගේ ඉඳලා හිසකස් පහලත් නැහැ දත් වැඩිලත් නැහැ බොහොම හොඳට හෝමියෝපතිවය මේක වලින් මම ජීවත් වුණේ ඌට මේ මාර්ගේ යනකොට පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා ඒකෙන් තමයි නැති වුණ නැත්නම් ඌ 80ක් වෙලා ජීවත් වෙනවා ඉතාම හොඳට හෝමියෝපති වලින් ජීවත් වුණු කෙනෙක් ඌ ගොඩක් පොත්පත් ලිව්වා හෝමියෝපති ගැන පොත් 13ක් ලියලා තියෙනවා ඔව් ඉතින් ඔහුගේ ආභාෂය වෙන්නේ මම අද වෙනකොට පොත් 60ක් ලියලා තියෙනවා සහ ඔහු මිය ගියාට පස්සේ තමයි ඇත්තට මම ක්ලිනික් එකක් දාන්න හිතුවෙත් නෑ මම නිකන් නොමිලේ කර කර හිටියේ අවුරුදු 5ක් නොමිලි කරා මේ ඩොක්ටරේට් එක ගත්තට පස්සේ නමුත් තාත්තට ඕනුණා මට ක්ලිනික් එකක් දාලා හරි විදිහට ප්‍රතිකාර කරන්න නමුත් තාත්තා මිය ගියාට පස්සේ මම හිතුවා තාත්තගේ වචනේ මම අහන්න ඕනි කියලා තමයි මම ක්ලිනික් එකක් මේ මම සජීවී හීලින් හෝම් කියලා හොස්පිටල් එකක් දැම්මා ඒකේ බටහිර වෛද්‍යවරුත් වැඩ කරා හෝමියෝපති ඊළඟට ආයුර්වේද ඔක්කොම එක එකතු කරලා දාපු වෛද්‍ය ආයතනයක් මම කරා කොහොමද ඒක වහලා දාලා තමයි මම අද මේ වෙනකොට මම බතර මුල්ලට ඇවිල්ලා ඒ වගේ මගේ ක්ලිනික් එකක් මම දැන් කරගෙන යන්නේ ඒ ක්ලිනික් එකේ අද වෙනකොට මම 1500ක් තර YouTube වීඩියෝස් දාලා තියෙනවා ටෙස්ටිමෝනියල්ස් වීඩියෝස් මේ ලෝකෙ හොඳ ගන්න බැරි පිළිකා ආතරටිස් සොරයිසිස් ඇදුම ඊළඟට මානසික රෝග ඩවුන් සින්ඩ්‍රෝම් ඔටිසම් පැරලිසිස් स्नायु रोग डायबिटीज प्रेशर कोलेस्ट्रॉल ओने नमक किया ये विधियाट मुंकर बहकू विधाकार किडनी डिसीज़ेस गाल इलाट भूत रोग ये वर्ग देवा පවා මම ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ මම හෝමියෝපති වෛද්‍යවරියක් කියන්නේ මනෝචිකිත්සිකාවක් කවුන්සලර් කෙනෙක්. ඒ වගේ මම පොත් 60ක් ලියලා තියෙනවානේ විවිධ විෂයන් යටතේ. ඒ අනුව විවිධාකාරයට මිනිස්සුන් මාව අඳුර ගන්නවා. ඉතින් ඒ විතරනේ ඉස්සර දැන් මට මේ කැමරාව හම්බෙලා වීඩියෝස් දාන්න පටන් ගත්තේ 2010. ඊට කලින් මම 2000 වැඩ කරේ. ඒතකන් ලියපු 10000ක් විතර අතින් ලියපු ටෙස්ටිමෝනියස් මගේ ක්ලිනික් එකකට ආවත් බලන්න පුළුවන්. විවිධාකාර ලෙඩවල හොඳ වෙලා පින් දීලා වැඳ වැටිලා වීලාම ගහලා පින් දීලා ගියපු අය. මම එදා ඉඳලාම මුලින් ඉඳලාම කිව්වේ කවදා හරි හෝමියෝපති වලට දණ ගහනවා. හෝමියෝපති ඉදිරියේ කවදා හරි දණ ගහන්න ඕනේ නැත්තම් මේක සත්‍ය එලි වෙන්න ඕනේ. නැත්තම් මේ වැඩක් නෑ මේ ලෝක සත්‍ය කියනක එලි වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ සඳහා තමයි දැන් මම කොරෝනා වසංගතේ ආපුවම කොරෝනා වලට අනිවාර්යෙන් බෙහෙත් තියෙනවා. වෛරස් වලට බෙහෙත් තියෙනවා. මම වෛරස් හර්පීස් ඒ වගේ ලෙඩවල් හොද කරනවා. ඉතින් මම බෙහෙත් මගේ ළඟ තියෙනවා. මේවා හදලා මම නොඑක් නොඑක් ඩොක්ටර්ස්ලා මේ රජේ වගේ කියුදු අය කන්ටැක්ට් කරන්න බැලුවා. ගන්නෙම නැහැ ෆෝන්ස්. කොහෙත්ම ගන්නෙ නැහැ. ඉතින් ඒගොල්ලන්ට ඕනේ නැහැ. මොකද බටහිර අය කොහොම හරි මේක පහල දාන්නම තමයි හදන්නේ. මොන